හොඳයි, අපි බලමු කොහොමද Facebook එකේ business page එකක් හදාගන්නේ කියලා. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ අපේ මේ Facebook එකේ දකුණු පැත්තේ මෙන්න මේ තියෙන පල්ලයට තියෙන ඉතලය ක්ලික් කරලා මෙතනට ගියාම තියෙනවා create page කියන පාසුවම. අපි ඒක උඩ ක්ලික් කරමු. හොඳයි, අපිට මේකෙදි options දෙකක් එනවා. එකක් තමයි business or brand කියන option එක. එහෙම නැත්නම් community or public figure. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට වැඩිම අවශ්‍ය වෙන දේ තමයි බිස්නස් එකක් වෙනුවෙන් කොහොමද Facebook එකේ page එකක් හදන්නේ කියන එක. අපි මෙතෙන්ට ගිහිල්ලා මේකේ තියෙනවා get started කියන button එක press කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන page name එකක් දෙන්න සහ ඔබගේ business එක මොන category එකේද තියෙන්නේ කියන එක විස්තර කරන්න. අපි page name එක දෙමු I offers education hub. කැටගරි එක අපි දෙමු education. එතකොට මේකෙදී අපිට ලිස්ට් එකක් එනවා කොයිකද මේකෙන් වැඩියෙන්ම මැච් වෙන්නේ කියන එක සිලෙක්ට් කරන්න. බිස්නස් එක ගන්නවා, ඔයගලගේ බිස්නස් එක ගන්නේ කොයි බිස්නස් කැටගරි එකද කියන එක තමයි මෙතන සිලෙක්ට් වෙන්න ඕනේ. අපි මෙතෙන්දී දෙමු education කියලා. ඊට පස්සේ continue. හරි, දැන් එනවා මේකෙදී කොහොම මොනවාද අවශ්‍ය කරන බේසික් ඩීටේල් වලින් පළවෙනි දේ තමයි ප්‍රොෆයිල් පික්චර් එකක් අප්ලෝඩ් කරන එක. මේක දැනට හදලා නැත්නම් ස්කිප් කරන්න පුළුවන්, පස්සේ වෙලාවක ඇඩ් කරන්න. මම දැන් ටිකක් හදලා තියෙන නිසා ඒක අප්ලෝඩ් කරන්න. විදිහට අප්ලෝඩ් වෙන අතරේ ඔයගලන්ට මෙතනින් පස්සේ මේ ලෝගෝ එක කොහොමද පෙන්වන්නේ කියන එක. ඊළඟට අප්ලෝඩ් cover photo. මේ cover photo කියන එක මොකක්ද දෙන්නේ දන්නවා. මේ වගේ සයිඩ් එකෙන් උඩින්ම ලෝඩ් වෙන ඉමේජ් එක. අපි cover photo එකත් හදලා තියෙන්නේ. අවශ්‍ය නැහැ ඒක දැනට ඔයාලා හදලා නැත්නම් skip කියන option එකට යන්න පුළුවන්. අපි අප්ලෝඩ් කරලා බලමු එන විදිහ. අප්ලෝඩ් වුණා. අපිට ඊළඟට බලමු කොහමද එන්නේ කියලා. හරි, මේ තියෙනවා ඔයගොල්ලන්ගේ බේසික් පේජ් එක. ඔයගොල්ලන් පේනවා ඇති මේ කව ෆොටෝ එක අපිට මෙතනින් අවශ්‍ය නම් දෙන්නත් පුළුවන්. හරි, මේ තියෙන්නේ අපේ බේසික් පේජ් එක. දැන් ඔයගොල්ලන්ට මේකේ අවශ්‍ය විදිහට පෝස්ට් ඇඩ් කරන්න සහ අනිකුත් දේවල් කරන් යන්න පුළුවන්. මේ විදිහ තමයි අපි බේසික් බිස්නස් පේජ් එකක් Facebook එකේ හදාගන්නේ. හොඳයි, අපි දැන් බලමු කොහොමද හදාපු බිස්නස් පේජ් එකට අපේ URL එක, එහෙම නැත්නම් අපේ Facebook එකෙන් උඩ මේ විදිහට එන URL එක හොඳ පැහැදිලි URL එකක් බවට පරිවර්තනය කරන්න කියලා. ඒකට ඔයගලන්ට මෙතන පේනවා මුලින්ම හදුවා මෙනවා create page at username කියන option එක. අපි ඒක click කරමු. එතකොට මෙතන තියෙන මෙන්න මේ at කියන තැන ඔයගලන්ට username එක දෙන්න පුළුවන්. අපි දෙමු my office.edu.lk. මේක සමහර විට ඔයගලන්ගේ business එකේ website එකේ URL එක වගේ දෙන්නත් පුළුවන්. ඔයගලන්ට හොඳ නමක් මෙතෙන්දී පාවිච්චි කරන්න. ඒකදී අපි දැන් බලමු කොහොමද ඊට පස්සේ එන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ create username කියන button එක press කරන්න. හොඳයි, අපි username එක ඒගොල්ලෝ update කරගත්ත Facebook එකේ. දැන් අපි මේක okay කරලා බලමු. දැකද, දැන් මේ URL එක අපිට බොහොම පැහැදිලි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් URL එකක් විදිහට වෙනස් කරගත්තා. ඒ වගේම ඔයගලන්ටත් ලංගි වෙබ්සයිට් එකේ නම වෙන්න පුළුවන්, බිස්නස් එකේ නමින් මෙන්න මේ URL එක අප්ඩේට් කරගන්න හැකියාව ලැබෙනවා. සමහර විට ඔයගලන්ට මේ ඔප්ෂන් එක එකපාර හම්බෙන්නේ නැහැ. සමහර ලාවට ඔයගලන්ට ලයික්ස් යම් කිසි ගාණක් අවශ්‍ය වෙයි 25ක් හෝ 100ක්. සමහර ලාවට තමයි
පැසිල්ි එක හම්බෙන් එහෙම වුණොත් රැක්සාවට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මෙතනින් තියෙන ඔප්ෂන් එකෙන් බිස්නස් එකේ URL එක Facebook page එකේ URL එක මේ වගේ පැහැදිලිව URL එක බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මතකද අපි YouTube channel එකට subscribe කරන්න My First Education Hub.